වත්ලාද සනින්කවෙන අපගේ YouTube channel ඔබව සාදරෙන් පිළිගන්නවා. මෙන්න දැලබුරු තවත් වෙනසක් පුවතක්. මේකේ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ මරණය සම්බන්ධයෙන් වෙනස් විදිහේ අනාවරණයක් ඔහුගේ බිරිය කුමාරි මොනිසිංහ විසින් කාන්තා පුවත්පතකට සිදු කර තිබේ. එය එහිදී මෙසේ කියන්නේය. ජැක්සන් අන්තරාවනේ විස බීජක් නිසා ඇති වූ නියුමෝනියා තත්වයකින් ICU සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නේ නැහැනේ. පොල කීප දෙනෙක් ඇරෙන්න. අපි තාම පිරිසිදුව ඒ ක්‍රියා පරිපාටිය කළේ. ඔය විස බීජේ එනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන් බලාගත්තේ. ජැක්සන් වෛද්‍යවරු හෙඩිය බලාගත්තේ හරිම ආදරෙන්. දිගු කාලීනව ඇඳක් ඉද්දී හැදෙන රෝගයක් ජැක්සන්ට හැදුනේ නැහැ. නමුත් ජාතික රෝහලේ ඉන්න YouTube වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතව බොහොම පහත් විදිහට තීරණය අරගෙන ජැක්සන් බලන්න යන එක් කෙනෙකුට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජ වෙන්න ඕනේ මේ කරපු දේ ගැන. එයා ජැක්සන්ට වැදකම් කරපු කෙනෙක් නෙවෙයි. මට රෝහලේම ආරංචිනා ඔය දොස්තර කට්ටියව ඇතුළට යවවා කියලා ජැක්සන් බලන්න. තව කලාකරුවෙක් කියලා YouTube channel එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන් බලන්න ගිහින් දානව වීඩියෝ එකක් කුමාරියක්ගේ මම ගියා ජැක්සන් බලන්න නිකන් බොරු කියන්න එපා කියලා. කොහොමද එයාම ජැක්සන් බලන්න ගියේ ICU එක ඇතුළට. ඉතින් විස බීජ රෑක් ඒක. ජැක්සන්ගේ ස්වභාවික කවර මේක නෙවෙයි කියලා මම හිතනවා. එයාට තව ආයෙෂ තියෙනවා කියලා හැම තැනින්ම කියලා තියෙද්දී ඔහු නැතිබුනේ මට දරා ගන්න බැරි එකයි. ප්‍රසිද්ධ මිනිස්සුන විකුණගෙන සල්ලි හම්බ කරන්නේ ඇයි මේ මිනිස්සු? යැයි ඇය පැවසුවේය. මෙවැනි සම්පවත් ලද සැනින් දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.